ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අභිනව පාලනය යටතේ තාම සති 6යි. හැබැයි මේ රටේ දේශපාලන සංස්කෘතියේ සම්පූර්ණ විපර්යාසයක් ඒ කෙටි කාලය තුළ අපි දැකලා තියෙනවා. ඒ ජනතාව තුළ විශ්වාසයක් තිබුණා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මැතිවරණ කාලයේ ප්‍රකාශ කළ පරිදි එතුමාගේ දූර කාලය තුළ කියපු සියලු දෙයක්ම කරනවා කියලා. අපි කවදක්වත් දැක්කේ නැහැ මේ විදිහ ඍජු දායකත්වයක් ජනතාව තුළ. මේ වැඩපිළිවෙල සම්පූර්ණ වශයෙන් ඉටු කිරීම සඳහා පාර්ලිමේන්තුවේ ශක්තිමත් බහුතරයක් අවශ්‍යයි. අවශ්‍ය තැන්වල යල් පැනපු හෝ සතුටුදායක නොවන නීති සංශෝධනය කිරීම. ඒවා විධායක ශාඛාවට තනියම කරන්න පුළුවන් තත්ත්වයක් නැහැ අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ. පාර්ලිමේන්තුවට තියෙනවා තීරණාත්මක භූමිකාවක් හා කාර්යභාරයක්. එසේ පත්වන පාර්ලිමේන්තුව තුළ 3/2 බහුතරය නව රජයට ලබා ගැනීම තමයි අපේ ප්‍රධාන අභිමතාර්ථය. තරුණයින්ට බලාපොරොත්තු රහිතව ජීවත් වුණු කාලපරාසයක් පහුගිය වසර 5 කාලය තුළ අත්විඳින්න සිද්ධ වුණා. එවැනි තත්ත්වයක් මේ ඉදිරි දශකයේදී ඇති නොවන්නට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපේ ප්‍රතිපත්තිවල මුල් තැනක් දීලා තියෙනවා. ප්‍රතිපත්තිමය තීන්දුව తీරන ගන්නට අධිකරණ ජනාධිපතිතුමා කටයුතු කරලා තියෙනවා. අපි විශ්වාස කරනවා ඒ දශකයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පුළුවන් කමක් ලැබෙයි කියලා. මේ රටේ ජනතාව අපේක්ෂා කරන ඉලක්කයට මේ රට ගෙන යන්නට. රියදුරු බලපත්‍රයට අවශ්‍ය වෛද්‍ය සහතික ලබා ගැනීමේ ක්‍රමවේදෙහි වෙනසක් සිදු කරන බවයි මාධ්‍ය හමුවට එක් වූ රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම් මහතා ප්‍රකාශ කළේ. මේ රියදුරු බලපත්‍ර ලබා ගැනීමේදී සහ අලුත් කිරීමේදී RMV වෛද්‍ය ආයතනයෙන් පමණක් ලබා ගන්න තිබුණ වෛද්‍ය සහතිකේ බර වාහනවලට හැර අනිකුත් වාහනවලට ප්‍රාදේශීය රෝහල් රජයේ රෝහල් වලින් ලබා ගැනීමට ලබන සතිය ඇතුළත අවසරය දෙන්න අවශ්‍යයි කියන කාරණේ අධිකරණ ජනාධිපතිතුමා ඊයේ පැවතුණු සාකච්ඡාවට පසුව අපිට උපදෙස් දුන්නා.